අයිබෝවන් සියලු දෙනාම අපේ YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. අදත් ඕගොල්ලන්ට අලුත් වීඩියෝ එකක් අරගෙන ඕගොල්ලෝ හම්බෙන් දෙන්නේ. මේ මෑත කාලීනව මම ඕගොල්ලන්ට අරගෙන ආවා වීඩියෝ කරන්න තේමාවක්. ඒක තමයි ශ්‍රී ලංකාවේ ඇති වෙලා තිබෙන වෙනස්කම් අනුව පිටරට ඉන්න අපි අතරත් වෙනස්කම් ඇති වෙනවා කියලා ඒකට කරපු වීඩියෝ එකක් තියෙනවා. විශේෂයෙන් ශ්‍රී ලංකාවේ සිට වෙනත් රටවලට ගිහිල්ලා සිටින සිංහල සහ ද්‍රවිඩ ප්‍රජාවන් අතර ඇති වී තිබෙන අලුත් තත්ත්වයන්, ඒ කියන්නේ සමගි සම්පන්න වීමේ ලක්ෂණේ. ඒකට හේතුවක් වෙච්ච කාරණා අපි පහුගිය වීඩියෝ එකේ කිව්වා. එන්නේ ඒ කාරණාවල දිගුවක් විදිහට ඒ ගැන තව ටිකක් කතා කරන්න යන්නේ. මේකේ මම කතා කරන්න යන්නේ මම චරිත දෙකක් ගැන කිව්වා. බදළු දිස්ත්‍රික්කයෙන් මතුවෙච්ච විශේෂයෙන් වතු ද්‍රවිඩ ප්‍රජාව ආශ්‍රයෙන් මතුවෙච්ච දෙදෙනෙක් ගැන කිව්වා. එක්කෙනෙක් තමයි අම්බිකා සැමුවෙල්, අනිත් එක්කෙනා තමයි කිට්නන් සෙල්වරාජ්. එතකොට අද මම කතා කරන්න යන්නේ කිට්නන් සෙල්වරාජ් ගැන. ඉදිරියේදී අපි කතා කරමු අම්බිකා සැමුවෙල් ගැන. ඉතින් කිට්නන් සෙල්වරාජ් කියන්නේ කවුද? අපි ඒ කට්ටිය කොහොමද අඳුරන්නේ? ඕගොල්ලෝ නොදන්න කාරණා කීපයක් කිට්නන් ගැන කියන්නත් මම බලාපොරොත්තු වෙනවා. ගොඩක් දේවල් ඇත්තටම ඒවා සමහර සමාජ මාධ්‍ය වලින් කියවිලා තියෙනවා, සමහර ඒ වගේ කියවිලා නැහැ. එහෙමනම් අපි කතා කරමු කිට්නන් සෙල්වරාජ් හෙවත් සෙල්වා ගැන. සෙල්වා අපිට හම්බ වෙන්නේ 2017-18 විතර කාලේ බදුලු දිස්ත්‍රික්කයේ සිටින අපේ හිතවතෙක් තමයි සෙල්වා වඳුන්වලා දෙන්නේ මෙන්න මෙයාගෙන් මේකට උදව්වක් ගන්න කියලා. එහේ අනුව අපි ඇත්තටම සෙල්වා හම්බ වෙන්න එයා හිටපු වතු නිවාසයටම ගියා. එයා අපි රෙන්ඩ කියලා තිබ්බා මෙන්න මේ හරියට එන්න කියලා. ඒ කියන්නේ පූනාගල වත්ත, බණ්ඩාරවෙල පූනාගල වත්ත කියන එකේ තමයි සෙල්වා ජීවත් වෙන්නේ. දැනටත් ඉන්නේ ගේ තමයි. එතකොට ඒ හරියට අපි ගියා, මමයි අපේ නෝනායි අපේ පුතයි අපි 3 දෙනාම එයාව හම්බෙන්න ගියා ශ්‍රී ලංකාවට. කෙටි නිවාඩුවකට ඇවිල්ලා ඉද්දී සෙල්වගෙන් කිසියම් උදව්වක් ගන්න. ඒ අනුව අපි එයත් එක්කම වෙනත් වතු නිවාස පේලියකට ගියා. ඔගොල්ලෝ දන්නවා මම වතු නිවාස පේලිය කියලා කොට කට්ටිය කියන වෙන නම් තියෙනවා. ලයිම් හවුසස් එහෙම නැත්නම් ලයිම් කාමර කියලා අපේ කට්ටිය කියන. මම එච්චර ඒ වචන වලට කැමති නැහැ. ඒකින්ද තමයි මම ඒකට කියන්නේ වතු පේලි නිවාස. සිංහලෙන් කිව්වොත් එහෙම තමයි අර්ථය එන්නේ. එතකොට වතු පේලි නිවාස කියන ඒවා අපිට අලුත් දේවල් නෙමෙයි. අපි පොඩි කාලේ හැදුණු වැඩුණේ බණ්ඩාරවෙල මම හිටපු වරේ තියෙන වත්තක් තමයි. අපි ඉපදිච්ච, අපි හැදී වැඩිච්ච ප්‍රදේශයේ තියෙන වත්තක් තමයි ඒ ස්ලැබ්. එහෙම නැත්නම් අයිස් ලැබි වතුයාය කියන එක. ඒකේ කර්චන් කොටස, එහෙම නැත්නම් කේෂන් කොටස කියලා කොටසක් තියෙනවා අපේ ගෙවල් හරි. ඉතින් ඒ හරි කේෂන් කොටසේ, නැත්නම් කර්චන් කොටසේ, කර්චන් ඩිවිෂන් කියන එක හරි තියෙන පේලි නිවාස, වතු නිවාස කියන ඒවා අපි දැකලා කරලා තියෙනවා. එතකොට මම මේ සෙල්වා ගැන කියද්දිම වතු නිවාස ගැන පොඩ්ඩක් කියාගෙන යන්නම්. එතකොට අපි දැකපු කේෂන් කොටසේ, එහෙම නැත්නම් කර්චන් ඩිවිෂන් එකේ තියෙන වතු නිවාස ඇත්තටම තියෙන්නේ හරි සරල ක්‍රමයකට තියෙන්නේ. ඉතින් එතකොට සෙල්වලත් අම්බිගාලත් මේ ඔක්කොම ජීවත් වෙන්න මෙන්න මේ කියන ක්‍රමයේ නිවාසවල. එතකොට ඉස්සරහට එනකොට කෙලින්ම අපි ලයිම කියලා කියන, එහෙම නැත්තම් පේලි නිවාස කියන ඒ වගේ නිවාස පේලියක් එක දිගට තියෙනවා. මට මතක් වෙනවා අපේ ගෙවල් පැත්තේ තියෙන කෝවිලක් ආශ්‍රිත, කෝවිලක් ළඟම තියෙන නිවාස පේලි. මෙන්න මේ නිවාස පේලි මම ඕගොල්ලන්ට විස්තර කරන්න. කෝවිල ළඟින් පල්ලහැර බැස්සහම, අඩිපාරක් වගේ ප්‍රධාන පාරෙන් පල්ලහැර බැස්සාම මේ නිවාස පේලිය පටන් ගන්නවා. එතනට මම නිතර නිතර ගිහිල්ලා තියෙනවා කුඩා කාලේ, තරුණ කාලේ. මොකද මගේ යාළුවෙක් එතන හිටියා. එයා පස්සේ කාලෙක අපිත් එක්කම උසස් අධ්‍යාපනය ලැබලා විශ්වවිද්‍යාලයට ගියා. එතකොට එයා හම්බෙන්න නිතරම යනවා තරුණ කාලේ. පොඩි කාලේ අපි යනවා ඇත්තටම අපේ ගෙවතුවල කුඹුරුවල වැඩ කරන්ඩ, ඒ කියන්නේ හවසට අපිත් එක්ක වැඩ කරන්ඩ කට්ටිය එකතු කරන් එන්න. ඒ කියන්නේ ද්‍රවිඩ ජාතික කට්ටිය අපිත් එක්ක වැඩ කරනවා අපේ අම්මාගේ උපදේශය යටතේ. එතකොට මමත් ඒගොල්ලෝ එක්ක හරි හරියට වැඩ කරනවා. ඒකින්ද ඒ කට්ටිය එක්කන් එන්න මම ওই පේලි නිවාස වලට යනවා. එතකොට ඒ පේලි නිවාස වලට ගියාම අපි දකින දෙයක් තියෙනවා. අර මගේ යාළුවගේ ගෙදරට ගියාම, එහෙම නැත්නම් අර අපි සේවකයෙක් එක්කන් එන්න ගියත් අපි දකින දෙයක් තියෙනවා. ඒ දකින දේ තමයි ඉස්සරහින් මේ යනකොට පොඩි ස්තූපයක් තියෙනවා. ඇතුල් වෙනවා බාග දොරයි ජනේලයයි එක්ක.
ඊට පස්සේ එතනින් ඇතුළෙච්ච ගමන් ස්තූප වගේ එකක් තියෙනවා. ඊට පිටිපස්සේ ලොකු කාමරයක් තියෙනවා. කාමරෙට පිටිපස්සේ කුස්සියක් තියෙනවා. ඔච්චර තමයි. ඒ කියන්නේ නිවාසයක් කියන එකේ ඔන්න ඔය ටික තමයි තියෙන්නේ. ස්තූපයයි ලොකු කාමරයයි කුස්සිය. ඊට පස්සේ ලොකු කාමරේ ඒක ජීවත් වෙන කට්ටිය ඉන්න පුළුවන්. අම්මයි තාත්තයි දුවයි පුතයි, ඒ දුව බැඳපු එක්කෙනයි, ඊළඟට පුතෙක් බැඳලා නම් එයායි, ඊළඟට ඒගොල්ලොන්ට පොඩි ළමයි ඉන්නවා නම් ඒ කට්ටිය ඔක්කොම ජීවත් වෙන්නේ අර තියෙන තනි කාමරේ. එතකොට ඒ කාමරේ ඇත්තටම මම දැකලා තියෙන දේවල් මම මේගොල්ලන්ට විස්තර කරන්නේ. ඒ කාමරේ එක එක මුළුවල පැදුරු අකුලලා තියෙනවා. ඒ කාලේ තිබුණේම පැදුරු අකුලලා තියෙනවා, කොට්ටයක් තියෙනවා. ඒ හැරි ලස්සන්ට පිරිසිදු කරලා අතුගාලා තියෙනවා. ඒ අරෙන්ද ඇඳන් එහෙම ඒ කාලේ තිබුණා. දැන් මම හිතන්නේ ටිකක් දියුණු වෙලා ඇති ඇඳන් එහෙම ඇති. කොහොම වුණත් අර තනි කාමරේ තමයි කට්ටි ජීවත් වෙන්නේ. ඉතින් ඕන ඕකත් මම මතක් කරමින්, ඒ කියන්නේ වතු නිවාසයක සරල වතු නිවාසයක් තියෙන තත්ත්වය මතක් කරමින් මේ කතාවට එනවා. ඒ වගේම ඔය පේලි නිවාසවලට අපි යනකොට අපි දකිනවා වැසිකිලි පේලියකුත් තියෙනවා උඩ. හරි නිවාසවලට උඩින් තමයි මට මතක විදිහට තිබුණේ වැසිකිලි 7-8ක් පේලියක් තියෙනවා. සමහරවිට කාන්තා වැසිකිලි ටිකක් වෙනමයි, පිරිමි වැසිකිලි ටිකක් වෙනමයි, එහෙම ටිකක් තියෙනවා. එතකොට පොදුවේ අර නිවාසවල ඉන්න කට්ටිය ඔක්කොම වැසිකිලියට යන්නේ. ඒ වගේ ඒ කාලේ වතු නිවාසවලට ජල සැපයීමක් තිබුණේ. ඒගොල්ලෝ වතුර අරන් එන්න ඕනි කොහෙන් හරි. මේ වෙනකොට සමහර ඒවට වතුර හම්බෙලා ඇති කියලා මම හිතනවා. ඒ කාලේ විදුලි බලය තිබුණෙත් නැහැ. ඒවත් දැන් හම්බෙලා ඇති කියලා හිතෙනවා. ඒවා හම්බෙලා තියෙනවා ඇත්තටම. ඒ කියන්නේ යම් ප්‍රමාණයක දියුණු වීමක් තියෙනවා. ඒ වුණත් අර මූලික නිවාසයේ ඒ විදිහමයි කියන එක තමයි මගේ මතකේ. ඊට පස්සේ ටික කාලයක් ගියාම මේගොල්ලන්ට පොඩි පොඩි දේවල් හදාගන්න ඉඩ දීලා තියෙනවා. මේ මෑතක් වෙනකොට ඒ තමන්ගේ කොටසෙම ඉස්සරහ වෙනස්කම් කරගන්නෙ. ඉතින් ඒ තත්වයෙන් වෙනස් වීම තියෙනවා. කොහොම වුණත් මේ ටික ඔක්කොම එක පොදියට එකට ජීවත් වෙන එක මිදුලක්, අර නිවාසයේ දිගටම එක මිදුලක් තියෙනවා. එතකොට එන්න තියෙනවා. එතකොට අපේ කාලේ අපි එහෙම, මම මේවා මගේ බ්ලොග් එකේම ලියලා තියෙනවා. මේ වතු නිවාසවල අපි යනකොට ඇත්තටම පොඩි කාලේ අපි යනකොට ඇත්තටම කුඩා ළමයින් මල පහ කරපුවා උඩින් පැන පැන එහෙම තමයි යන්න වෙන්නේ. ඒ தત્ත්වය මේ වෙනකොට නම් නැහැ කියලා මම විශ්වාස කරනවා. ඒ වුණාට ඒ කාලේ තිබුණ தત્ත්වයක්. ඉතින් ඔය ඔක්කොම තියාගෙන මම සෙල්වා ගැන කියන්න එන්න. සෙල්වා ඔය වගේම වතු නිවාස පෙළේක තමයි ඉන්නේ. එතකොට එයා ඇත්තටම ජවිපෙ දේශපාලන කරන පූර්ණ කාලීන දේශපාලනය කරන කෙනෙක්. මම හිතන්නේ 1987 ඉඳලා, ඒ කියන්නේ යාගේ වයස අවුරුදු 17 ඉඳලා මේ දක්වා ඒක යෙදිලා ඉන්න කෙනෙක්. එතකොට ඊට අමතරව එයා ඇත්තටම දක්ෂ කිරිගොවියෙක්. කිරිගොවියෙක් කියන්නේ එයා ඇත්තටම හදනවා කිරි හරක් හදනවා, එළුව හදනවා, ඊළඟට කිරි සහ ඒ කියන්නේ එළුවන් සහ අරකුන් ඒ විදිහට හදන, ඒ කියන්නේ පශු කිරි කර්මාන්තයේ යෙදෙන එක්කෙනෙක්. එතකොට එයා ඇත්තටම ඒ කිරි හදලා කිරි බෝතල් කරලා ඒ අසල නිවාස පේලියට සහ ගමට කිරි විකුණනවා. අපිත් එක්ක සම්බන්ධ වුණාට පස්සේ ඇත්තටම එයාට අපිත් පශු ගොවීන්ට කිරි හරක් ලබා දෙන වැඩසටහනක් තිබ්බ එකේ මගේ යාළුවෙකුට, ඒ කියන්නේ මම පාසල් කාලේ අඳුරන කෙනෙකුට, එයත් ගොවියෙක් විදියට ඉද්දි එයාට සහය ඉල්ලුවම අපි කිරි හරකෙක් එයාට දුන්නා. අපේ කලින් හිටපු අපේ ගමේ කිරි හරක් හදපු අයගේ කෙනෙක්ගෙන් පැටි අරගෙන, ඉතින් එන්නේ ඒ පැටිය ඇත්තටම සෙල්ලුවට දීලා, ඊට පස්සේ සෙල්ලුව ඒ කිරි ගවයා කෘතිය දිගටම කරගෙන ගියා. මට මතකයි ඉතාම ඌමනාවෙන් කරගෙන ගියා. ඒ කියන්නේ ඒගොල්ලෝ, ඔයගොල්ලෝ දන්න ඇති ද්‍රවිඩ ජාතිකයන් ඇත්තටම ගවයාට හරකට, ඒ කියන්නේ ගෞරවයෙන් සලකන කට්ටියක්. ඉතින් එතකොට ඒගොල්ලොන්ගේ ආගමික උත්සවයකදීම ඒ කිරි හරක සරසලා එහෙම මම දැකලා තියෙනවා. එහෙම ඒවා කරනවා. ඊළඟට අපි කරපු තවත් ව්‍යාපෘති වලට සෙල්ලා සම්බන්ධ වුණා. ඒක එකක් තමයි අපි කරපු මීමැසි පාලන ව්‍යාපෘතිය. බදුලු දිස්ත්‍රික්කයේ අපි මීමැසි පෙට්ටි 1000කට කිට්ටු වගේ මට මතක ඇටියට අපි බෙදා හැරියා. එතකොට එහෙරා මීමැසි ගම්මාන රාශියක් හැදුවා. එතකොට සෙල්ලා ඉන්න ලියංගහවෙල වත්ත, එහෙම නැත්නම් පූනාගල වත්ත, ඒ හැරි අපි මීමැසි ජනපද බෙදා හැරීමේ ව්‍යාපෘතිකුත් කරා. එතකොට සෙල් වගේ දැක්ක මම ලක්ෂණයක් තිබුණේ එයා අපි හොයලා දුන්න මීමැසි පාලක කෙනෙක් හිටිය. අපේ ඉවල් පැත්තේ හිටපු මීමැසි පාලනේ සම්බන්ධ
ගනුදෙනු හොඳට දන්න කෙනෙක්. එයා ගිහිල්ලා තමයි වැඩමුළු එහෙම කරේ. එතකොට ඒ වැඩමුළු කරද්දි සෙල්වා එක දිහා බලාගෙන ඉගෙනගෙන ඊට පස්සේ එයා තනියෙන් ගිහිල්ලා මීමැස්සි ජනපද එහෙම එකතු කරන ඒවා එහෙම අපිට ෆොටෝ එහෙම එවලා තිබ්බා, ෆොටෝ වීඩියෝ එහෙම. ඒ කියන්නේ අන්න ඒ වගේ කිසියම් වැඩකට බැස්සාම අර ඒකටම යෙදිලා ඊට පස්සේ ඒක එයා විසින්ම ඒ විදිහට කරනවා. එතකොට අර මම කිරිහරක් ගව පාලනය කරනවා කිව්වම ඔයගොල්ලෝ මතක තියාගන්න, එයා මෝටර් සයිකලේ යනවා නම් මොන හරි දේශපාලන ක්‍රියාකාරීත්වයකට හරි මොකකට හරි එනකොට මෝටර් සයිකලේ වල් මිටියක් බැඳගෙන එන මනුස්සයෙක්. ඉතින් එහෙම කෙනෙක් තමයි කිට්නන් සෙල්වරාජ් කියලා කියන්නේ. එතකොට දැන් ඕගොල්ලෝ අපේ පළාතේ අය තමන්ගේ ඡන්දයෙන් ඇත්තරම බදුලි දිස්ත්‍රික්කයේ දෙවන ස්ථානයට මනාප දීලා තමන්ගේ ඡන්දයෙන් පාර්ලිමේන්තුවට යවන්නේ හෙට. ඇත්තටම ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවට සෙල්වා ප්‍රථම වතාවට යනවා. එතකොට ඒ යවන්නේ අන්න එහෙම කිරි ගොවියෙක්. ඒ කියන්නේ තමන්ට බාර දුන්න වැඩේ හරියට සහ ඉතා වුවමනාවෙන් කරන, ඊළඟට යම් දෙයක් අලුතෙන් කියලා දුන්නත් ඒකත් පාවිච්චි තරම් අර අපි කිව්වා වගේ මීමැසි පාලනය වගේ දේවල් කරන, ඊළඟට මොන තත්ත්වයේ තමන් හිටියත් අර වල් මිටි කපාගෙන එන්න හරක නාවලා ඒ ගාල් සුද්ධ කරලා ඒ විදිහට තමන්ගේ රාජකාරියට, කියන්නේ රාජකාරියගේ දේශපාලනයට, එතකොට ඒකට යන කෙනෙක් තමයි කිට්නන් සෙල්වරාජ් හෙවත් සෙල්වා කියන්නේ. ඉතින් එතකොට ඕගොල්ලෝ ඇත්තටම සමාජ මාධ්‍යයේ හෝ සාමාන්‍ය ජීවිතයේ දකින මනුස්සයා ඇත්තටම වේදිකාවක කෑකෝ ගහන, විරෝධතා කරන, වතුකම්කරුවන් වෙනුවෙන් සටන් කරන, වැඩි පඩිල්ලා සටන් කරන, ඒගොල්ලොන්ගේ අයිතිවාසිකම් ගැන කතා කරන එහෙම කෙනෙක් වුණාට සාමාන්‍ය ජීවිතයේ සෙල්වා ගැන ටිකක් තමයි මම මේ කියන්නේ. එතකොට එයාට බිරිඳක් ඉන්නවා, දරු දැරියන් තිදෙනෙක් ඉන්නවා, වැඩුණු තරුණ පුත්තු දෙන්නෙක් සහ දියණියක් ඉන්නවා. ඊට පස්සේ ඇත්තටම සෙල්වගේ බිරිඳ තාමත් ඒ පූනාගලවත්තේ, ලියංගහවිලවත්තේ දළු නිලන්නියක් විදිහට කටයුතු කරනවා. ඉතින් එතකොට එහෙම කෙනෙක් තමයි හෙට ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවට පළවෙනි වතාවට අඩිය තියන්නේ. ඊට ඉස්සර ඇත්තටම අපි අඳුර ගන්න කොටත් සෙල්වා අල්දුම්මුල ප්‍රාදේශීය සභාවේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී කෙනෙක්. එතකොට ඒ කාලෙත් මන්ත්‍රීතුමා තමයි පළාතේ, ඒ කියන්නේ ප්‍රාදේශීය සභාවේ. ඉතින් එහෙම වුණත් එයා අපිට හම්බුනේ අර වගේ සරල මිනිහෙක්. ඇත්තටම අපිටත් ගැලපෙන මනුස්සෙක්. අපිත් එහෙමම ඔගොල්ලෝ සමාජයට දැකලා ඇති අපේ භාවිතාව සහ ක්‍රියාකාරීත්වය. අපිත් එහෙම තමයි. අපිත් ඕන තැනක ඕන විදිහකට හැසිරෙන කට්ටිය. ඇත්තටම සෙල්ලම මම එහෙ වතු නිවාසයකට එක්කන් ගියාම ඒ වතු නිවාසයේ ඇත්තටම අපි ගියේ කවුරු හරි කෙනෙක් අපේ පවුලක සහයට. ඇත්තටම කියන්නේ වැඩට උදව් කරගන්න හොයා ගන්න පුළුවන් ද බලන්න. එතකොට එහෙම ගිය වෙලාවේ ඒක අපි එහෙම කරේ නැහැ, එහෙම වුණේ නැහැ. ඒ වුණාට ඒ ගිය වෙලාවේ ඇත්තටම මමත් ඒ වතු නිවාසයකට ගියාම මට මතකයි සෙල්වා මාව එක්කන් ගිහිල්ලා ඊට පස්සේ මෙන්න මෙයා තමයි හවල් අම්මා කියලා එයාගේ නම කිව්වට පස්සේ මමත් ඇත්තටම මේ ලයින් කාමරේ කුස්සියටම ගියා. ඒකෙන් තමයි මම දැනටත් ඒ ලයින් කාමර ගැන අවබෝධයක් තියෙන්නේ. මේ කියන්නේ 2018 19 ওই කාලේ. ඉතින් එතකොට 2018 19 කාලෙත් පූනාගලවත්තේ ලයින් කාමරවල ලොකු වෙනසක් වෙලා තිබුණේ අපි අර පොඩි කාලේ දැක්ක ලයින් කාමරවල එක්. ඇත්තටම මම මේ ගිය කුස්සිය ඇත්තටම හරි පිරිසුදුව තිබුණා. ලිප එහෙම අර ඕගොල්ලෝ දන්න ඇති ගොම මැටි ගාලා ලස්සනට තිබුණා. ඊට පස්සේ මමත් එතන කුස්සියට ගිහිල්ලා බංකුවක වාඩි වෙලා ඒ කියපු ද්‍රවිඩ කාන්තාව එක්ක කතා කරමින් හිටියා. ඊට පස්සේ මම කිව්වා අපිට තේ එකක් හදලා දෙන්න කියලා. මට මතකයි අපි එතනින් තේ එකක් එම්බිලත් ආවා. ඉතින් ඔගොල්ලන්ට මම මේ කියන කාරණේ තේරෙන්න ඇති, සෙල්වා ජීවත් වෙන රටාවටම, ඒ ජීවත් වෙන රටාවටම අනුගත වෙන ඒ විදිහටම වැඩ කරන තැනකට තමයි අපිත් පත් වෙලා හිටියේ. එතකොට ඒ කියන්නේ එතෙන්ට ගිහිල්ලා ඇත්තටම අපි අතර ලොකු වෙනසක් ඇති කරගත්තේ නැහැ. වෙන එකක් තියා ඒ සේවයට, කියන්නේ අපේ පවුලක උදව්වට කවුරු හරි අපේ අම්මා කෙනෙක් බලාගන්න ඇත්තට එහෙම කෙනෙක් හොයන්න ගිය වෙලාවේ වුණත් ඒ ගිය ගෙදරට ඒ අපේ උදව්වට එන එක්කෙනා ගැන කතා කරන්න ගිය එයාගේ ගෙදරට ගිහිල්ලා වුණත් අපිත් හැසිරුණේ සෙල්වා හැසිරෙන විදිහටම තමයි. ඒක ඉතින් ඇත්තටම කෘතිමව හදාගත්ත එකක් නෙමෙයි, අපේ සාමාන්‍ය භාවිතාව. ඇත්තටම මම මේ කියන්න හදන්නේ සෙල්වාගෙත් ඔය කියන භාවිතාව ඇවිල්ලා කෘතිම දෙයක් නෙමෙයි. ඒගොල්ලෝ එදිනෙදා වැඩ කරන
විදිහ. ඉතින් එයාගෙන් අපිට ගොඩක් ගන්න තියෙනවා ආදර්ශ ඔය විදිහට. ඒ කියන්නේ ඇත්තටම ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී වුණත් අර විදිහට වල්මිටියක් කපලා අරක් නාවලා ගාල සුද්ධ කරලා එළු එළු ගාල සුද්ධ කරලා එළු ඒ කේක තැන් වල බැඳලා ඒ වගේ දේවල් කරලා තමන්ගේ වැඩට යන මනුස්සෙක් තමයි සෙල්වා කියන්නේ. ඉතින් එහෙම කෙනෙක් තමයි දැන් හෙට පාර්ලිමේන්තුවට යන්නේ. අර මං කිව්වා වගේ සෙල්වා කියන්නේ පවුලක් ඉන්න පවුලක් එක්ක ජීවත් වෙන මනුස්සෙක්, තාමත් වතු නිවාසයක අර වතු පේලි නිවාසයක ජීවත් වෙන මනුස්සෙක්, ඊළඟට බස් එකේ හෝ මෝටර් සයිකලේ තමන්ගේ ගමන් බිමන් යන ඒ ගිහිල්ලා එන ගමන් මෝටර් සයිකලේ වල්මිටියක් බැඳගෙන ගෙදර එන කෙනෙක් තමයි කිට්නන් සෙල්වරාජ් හෙවත් සෙල්වා කියන්නේ. එතකොට මම පහුගිය වීඩියෝයේ සෙල්වා ගැන පොඩි විස්තර ටිකක් කරා. මම එතනින් පස්සේ දැන් අද කතා කරන්නේ තව ටිකක් එයා ගැන කිව්වේ. එයා එයාට දුන්න ඕන දෙයක් ඉතාව උමනාවෙන් කරන කෙනෙක් කියලා. ඒක තමයි මම කිව්වේ. ඒගොල්ලෝ මට මතකයි අර මීමැසි පාලනයේදී එයා මොකක් හරි මට ලියලා තියලා තිබ්බා වී වී ටික ඔරු පෙට්ටි, ඒ කියන්නේ නිවසකට එක මී පැන්සි පෙට්ටියක් ඔන්නෝම ද්‍රවිඩ භාෂාවෙන් ලියපු එකක් එවලා තිබුණා. මට දැන් ඒ වචන මතක නැහැ තව ලියපුවා. ඊළඟට එයා හිම කරලා මීමැසි පාලන ව්‍යාපෘතියට සම්බන්ධ වුණා. ඒ වගේම ඔය පශු සම්පත් ව්‍යාපෘතියටත් එයා සම්බන්ධ වෙලා විදිහට ඉන්නවා. ඊළඟට අපි තවත් වැඩක් කරා සෙල් වගේ සහභාගීත්වයක් එක්ක. ඒ වතු නිවාසයක හිටපු නිවසක් නැති කෙනෙකුට නිවසක් හදලා දුන්නා. ඒ දැන් අවුරුදු ගණනාවකට ඉස්සෙල්ලා ඔය 2017-18-19 ඔය කාලේ. ඉතින් එහෙමනම් මම කතා කරේ පහුගිය වීඩියෝට ඌණ පූරණයක් තව එකතු කිරීමක් විදිහට වතු නිවාසයක ඉඳලා හෙට පාර්ලිමේන්තුවට යන සෙල්ව ගැන තමයි අද කතා කරේ. ඉදිරියේ තවත් දේවල් කතා කරමු. ඔයගොල්ලෝ ඇත්තටම පහුගිය වීඩියෝට සෑහෙන ප්‍රතිචාර තිබුණා. ඒක තමයි මම මේ මාතෘකාව යටතේ තවත් කතා කරන්න හිතුවේ. පහුගිය වීඩියෝට ඔගොල්ලෝ දකිනත් ඉතින් අපේ සමාජයේ තියෙන ක්‍රමේ ප්‍රතිචාර තමයි තියෙන්නේ, ගොඩක් හොඳ ප්‍රතිචාර තමයි තියෙන්නේ. ඉතින් එකක් දෙකක් තියෙනවා මේ පහුගිය මත මතාන්තරම හිතේ තියාගෙන ලියන අය, කියන්නේ සැකයෙන් දේවල් ගැන බලන අය කීප දෙනෙක් ප්‍රතිචාර දක්වලා තිබුණාට ඉතා විශාල ප්‍රමාණයක් ඒ ගැන ධනාත්මකව තමයි දැකලා තිබුණේ. ඉතින් අපි ඇත්තටම මේ ඔගොල්ලෝ මම මේ කියපු කාරණෙන් තේරෙන්න ඇති අපිත් එහෙම නිකම් විවෘත මනසින් මේ තවත් ජාතියක් අපිත් එක්ක, ඒ කියන්නේ තවත් භාෂාවක් කතා කරන කට්ටියක් අපිත් එක්ක ජීවත් වෙච්ච හැටි ඒ කාලේ සහ මේ කාලේ දැන් වෙනකොටත් ඒගොල්ලොත් එක්ක තියෙන ගනුදෙනු තමයි මම ඔය කියාගෙන ආවේ. ඉතින් මේ වගේ ඔයගොල්ලන්ට යමක් ගන්න තියෙනවා නම් ඒ පණිවිඩය අරගන්න කියන එක තමයි මට කියන්න තියෙන්නේ. එහෙමනම් සියලු දෙනාට ජය වේවා කියමින් නවතිනවා. නැවත වීඩියෝ එකකින් හමු වෙන තුරු.